කරුණා දැනගෙන යන කොටසකුත් තියෙනවා. හැබැයි ඒක කමටහනක් කරන්නේ කරන් තාම කොහෙවත් දැකලා නැහැ. අනිවාර්යෙන් කරුණු මේක රෙෆර් කරන්න යන පිරිසක් හරි ඒ කියන්නේ බුදුහාඳුනෝ කියන විදිය හොයලා බලලා ට්‍රයි කරන පිරිස එහෙම ඉන්න එක දුකුත් දෙයක්. මෙතනින් එහාට දෙයක් තියෙනවා. එහාට දෙයක් තියෙනවා කියන්නේ මේ දේශනාව එක සූත්‍රයක් හෝ දෙකක් හෝ අරගෙන ඒක තුලින් තමන් දිහා බලලා මේ බලන්න මේක මැනුවලයක් වගේ එකක් නේ. දැන් මේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා නේ ඉන්ස්ට්‍රුමන්ට් එක බලන්න යන පොතක් වගේ එකක් තමයි සූත්‍රය. මේ විඥානේ මේ රූපේ වැඩ කරන හැටි මේක හේතු සහගත වෙන හැටි මම හැදෙන හැටි මේ දෘෂ්ටි එන හැටි මේ දේවල් වැඩ කරන හැටි තමයි පින්වතුනි මේක තියෙන්නේ. ඉතින් මේක ඒක බලලා එතනින් හිතෙන් කල්පනා කරලා ගන්න එකක් නෙමෙයි. මේක අපිට හිත තුලින් අපිට දැක ගන්න ගන්න පොයින්ටර් එකක්. කල්පනා කරන විදියක්. ඒ කියන්නේ ඥානෙ උපද්දවන ක්‍රමයක්. අඥාව එතනින් මතු කරන ක්‍රමයක්. එතකොට ඒකට අවශ්‍ය මේ මොනවද වෙන්නේ නැහැ මේක. වාවුල් වෙනවා පිටම මාරයක බඩුනේ පාවිච්චි කරලා අපි කරන්නේ මාරයක බඩු පාවිච්චි කරලා කරන හින්දා මේ අසුරයන්ගේ ටෙක්නොලොජි පිටින් අසුරයන්ගේ ආපු යුගයක් පංචභූතයන් හසුරවන්න මේ වුණේ විරෝචන කිනේ අසුරයන් තමයි මුලට පටන් ගත්තේ. ඉතින් අසුරයන් මේ පිරිච්ච මේක තමයි වෙස්ටර්න් සිවිලයිසේෂන් ඉතිහාසයේ කුඩා කීසේ ඉතිහාසය ඔය අහලා නැතිද? එකයි ඒගොල්ලන් ටෙක්නොලොජි වලට බොහොම දක්ෂ. ඒ පළාත් ජපානයේ මේ පෙන්වන අසුර මේක තියෙනවා. අර සිල් රකින්න නෝන්ජල් වෙ ඉන්නවා වගේ පේන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේ කට්ටිය තමයි මේගොල්ලන් තමයි ආර්යයන් සිවිලයිසේෂන් එකට සීලයට තනතුරු. ඒක පේනවා හොඳට. දැන් බලන්න හදිසියේ මේ දැන් මේ වගේ රටවල් ආසියාවේ කට්ටියට තමයි මේ අවුරු රහතන් වාසය කෙනෙක් හරි මොන හරි බණක් හරි මොන හරි මේකක් කිව්ව ගමන් මේගොල්ලන්ට එකපාරටම ඒක ලුකුවට එනවා. කිසිම මේ වෙන ප්‍රබලයක් වෙන බලගතු පැත්තක් ඒක නෙමෙයි ගලට බලය. මම කිව්වා අපේ වඩමන මහත්තයාට අද අපේ කෑම කට්ටියට දැන් ගොඩක් ඉංගම ප්‍රශ්නයක් තියෙනවා. නැතුව ඉන්නවා දැන් බඩගින්නේ කියාගන්නත් බැරුව. ඒක මම අස්පනා පිට දැකලා තියෙනවා මේ දවස්වල. කොහොම හරි මම කිව්වා ආම්දුන්ට ලේසිය මේ ලංකාවේ මෙදානි අඩුවක් වෙන්නේ නැහැ. හරියට ඉන්නවනම් නැතුව හිටියොත් නම් ටිකක් ඒක කොහේටවත් නැති වෙනවා. මුසු උපරිම බලනවා. ඒගොල්ලන්ට කැම නැතත් දෙන්න දෙනවා. ජනාධිපතිට කැම නැතුනොත් ඒගොල්ලන් ආම්දුරුන්ට දෙයි කියනවා. ජනාධිපතිනා දෙයම මේකක් අපේ මේ මේ පළාත් මේ දේශවල මේක ඉහළටම තියාගෙන ඉන්න මේක අපේ ලොකු වස්තුවක්. හැබැයි ඒ වුණත් අපි මේ සංස්කෘතිය ඇස්සේ අපි ඊට එහා අපි ක්‍රියාවට නගන පැත්ත අනිවාර්යෙන් ගන්නට ඕනේ. ඉතින් පින්වතුනි මම මේ කියන්න කැමති විශේෂයෙන්ම ඔය අපේ ආරණ්‍ය වලත් වඩන තැන් වල දමාරක් වෙයි කිව්වේ අර එක අන්තයක් යනවා නිවන හරිම ලේසි කළා සීලියක් පැත්තකට දාලා ඒක අර ෆ්‍රී තින්කර් වගේ ෆ්‍රී තින්කින් වගේ අන්න ඒකක් තියෙනවා මේ රටේ මේ බණවල ඒ ඇස්සේ ඊට පස්සේ සමාජ දේවල් වලට පින් අතට බර වෙලා නිවන පොඩ්ඩක් සයිඩ් එකකින් කරගෙන යන තත්ත්වවල තියෙනවා. පින්වතුනි මෙහෙම කරන්න ගියොත් අපි බස් එක මිස් වෙනවා. ඒකයි මම කියන්නේ. බස් එක මිස් වෙනවා අපිට. ඒ කියන්නේ අපි එහෙ මෙහෙ ගිය ගිය අනිත් එක තමයි මම ඒක කිව්වේ අර කටේ පින්කම් කොච්චර කළාද දැන් බලන්න මේ තමයි පෞලේ මේ සමීපව ඉන්න දේවල් වලදී තාම හිත නිවාගෙන හිත මේ කියන්නේ ඒ තරමින් ඈතින් තියාගෙන තණ්හාව දුරු කරන් එන සැලසීමකට ප්‍රැක්ටිකලි ගිහිල්ලා මදි. මම මේ ගියේ පෙරේදා දැක්කේ මේ කට්ටියෙන් දරාගෙන මේවා තවත් එනවා. තවත් වෙන වෙන කට්ටියත් දකින්න මේ මොකද මේ කට්ටිය යහමින් භාවනා යෝගීව ගෙවල් දොරවල් වල රාජකාරී කරන තැන් වල ඉන්න පුරු මේ මට්ටම මතු කරලා තියෙනවා. මම අඳුර ගන්න බැරි වුණා මම එහෙම තමයි බණ කියනකොට සාමාන්‍යයෙන්. ඒ මොකද තමයි මේ කරුණ කියන කට්ටිය ළඟ ඉන්නවා පින්වතුනි. මොකද මේක මේ මම ඇතර ඒක ඇඩ්ජස් කර කර යනවා. ඉතින් මම ඒ ආයතන දැන් අඳුරු දෙ පොඩ්ඩක් මාව ආයි හම්බෙන්න ආවම මං කවදාවත් තාමනි මම ගෙනියන්නේ නැහැ මගේ පෞද්ගලික ජීවිත ගොඩක් ඉන්න විදිය. මං හිතනවා මෙයාට පොඩ්ඩක් දකින්න ඕනේ. මෙතන ඉලම මේ බණ අහනවට වඩා මම පෞණි ගලන අසරණ ටිකක් වේදනාවෙන් ඉන්නකොට මම ඉතින් ඒ කට්ටිය ගෙනිච්චම සක්මන් කරන්න යන ශාලාවක් තියෙනවා රාමකෘෂ්ණ මිෂන්. මුදයිනි මුදටිය බලාගෙන මං කොළ බිත්ති ටිකක් අර භවනාව මේන්ටේන් කරන්නේ ඒ ඔය ක්‍රමයකට.
ඉතින් මම ඒකමත් ගෙනා ගෙනිච්චා ඒ මෑනියුල් දෙන්නේ එකෙක් බොහොම දුකට බොහොම පීඩාවක් ඉතින් මේ ගියවිලා අද දෙයක් හොඳයි කොමාරි මම එහාට ගෙනිච්චා එහාට ගෙනියලා පොඩ්ඩක් සක්මන් මම කරන ගමන් ඒගොල්ලන් චුට්ටක් ඉඳ ගන්න කියලා අර මම පොඩ්ඩක් පොඩි අයිඩියා එකක් දුන්නා අපි මේ දුක වේදනාවක් ඉන්න අවශ්‍යතාවයක් නැහැ කිනුත් මේක අපි ඒක අපි ක්‍රම හදා ගන්න අපිට රසකෑමක් වෙනවා වගේ රස ශාන්තියක් හදා ගන්න හිතේ රස නිවීම දක්ෂ වෙන්න ඕන හිතේ නිවා ගන්න ඊට පස්සේ මට මෑනියන් වන්ස් ඉෆ් යෝ කමන් නැන් ඉෆ් යෝ ඩේ මම අපි උදාහරණයකට කියන්න වෙනවනේ මෑනියන් වන්ස් කො මේකම් පේන්නේ නැහැ මේකම් පේන්නේ නැහැ ඉතින් කොහොමහරි මම කිව්වා ඊට පස්සේ දැන් අර මොකක් හරි ප්‍රශ්නේ තුලදී ඒ මොන හරි ගැටුම ඇති වෙච්ච පිරිස එන් ආයි සමගි වෙන්න බලන හරි මොකක් හරි ඔහොම කරනවා තුන්ටයක් එක පාටම ඒ මෑනියන්සට මේ වුනේ මේ නිකන් මේ බෑ ඒක දෙන්න දෙන්න බෑ වගේ එහෙම නිකන් ඒක නිකන් විරුද්ධ පැත්තෙන් ඔය දැන් තමයි අරක පෙරදුනා